අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු කෘතවි නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිඩ් මෘතදේහ බොහොම දහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි රුසියාවේ ස්පුට්නික් 5N ත මෙරට හදිසි භාවිතයට අවසර ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් කොළඹින් මියගිය කුරුවිට තරුණියගේ දේහය හඳුනා ගැනීමට DNA පරීක්ෂණය සිදු කෙරේ. පාස්පු කොමිසමේ අවසන් වාර්තාව එළඹෙන දසවනදා පාර්ලිමේන්තුවේදී විවාදයට. මහා ශිවරාත්‍රී දිනයේ උත්කර්ෂවත්ව සැමරීමට අගමැතිගෙන් උපදෙස්. මතු පරපුරට පරිසර හිතකාමී රටක් දායාද කළ යුතුයි විපක්ෂ නායක සජිත් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතු බවයි. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබාගත යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණතිව දූපත දක්වා ගෙන යාමට වළංගු වේ. මෘතදේහය රැගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සපයා දිය යුතුයි. දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්. කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමින් පසු දිනපතා අලුයම 5:30ට නැච්චි කුඩා ජැටිය දක්වා මෘතදේහය ප්‍රවාහනය කරනු ලැබේ. මෘතදේහ හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඒ සමගම ඉරණතිව දූපතට යාමට අවසර හිමිවනවා. අදාළ ඥාතීන් නිරෝධාය නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු යන්න අදාළ මාර්ගෝපදේශවල ඇතුළත්. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුකැල් මහතා සඳහන් කළා. ඊට එම දූපත්වාසීන් විසින් විරෝධය පළ කරමින් විරෝධතාවයකද නිරත වුණා. ඒ අතරතුරයි මෘතදේහ භූමදානයට අදාළ මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ලැබුවේ. මේ අතර අදත් ඉරණතිව් දූපතේ වැසියන් කොවිඩ් මෘතදේහ භූමදානයට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් වර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී ඇති බව රාජාමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබා දී තිබෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ්-19 නව ආසාදිතයින් 356 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 335 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 104ක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 63ක් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 35ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදිනේ වූ ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගත් බව කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඉක්ුත් පළමු වැනිදා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින් 164 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණා. එලෙස සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඊයේ දින නව ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගත් බවයි කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ. බ්‍රිතාන්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට පියවරගෙන තිබෙනවා. පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදුවනු ඇත. මෙතෙක් ලබා දී ඇති කොවිඩ් එන්නත් ඉතා සාර්ථක වී ඇති බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා. ප්‍රතිශක්තිකරණය අඩු වූ රෝගීන් 5000කට පමණ මුල් වටයේදී එන්නත් ලබා දීමට නියමිතයි. එන්නත් ලබා දීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවන් සිදු කර ඉන් අනතුරුව ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමට
නියමිතයි. මේ අතර එළඹෙන සතිය වන විට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවනු ඇති බවට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කොවිඩ් රෝගීන් වාර්තා වීම පහත වැටීමත් සමග එළඹෙන සතිය වන විට මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවනු ඇතයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා එලෙස නිවේදනයක් නිකුත් කර තිබුණා. ඔහු නිවේදනය කර ඇත්තේ මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳීම ඉවත් කර සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට එළඹෙන සතිය වන විට හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය ජූලි මාසයේ සිට ටෙක්සාස් ප්‍රාන්තයේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණා. කුරුමිට ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය හඳුනා ගැනීමට ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA පරීක්ෂණ අද සිදු කර තිබෙනවා. මේ අතර අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයාගේ බලසිරුර PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර හෙට දින ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. පිටකොටුව වේලවිදියේ පොලිස් වසමෙන් හිස නොමැති සිරුර බෑගයක දමා තිබීදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් වන හඳුනා ගැනීම සිදු කිරීම සඳහා ඇගේ සහෝදරයාගේ සහ මවගේ DNA පරීක්ෂණ අද දින සිදු කර තිබෙනවා. මේ අතර මෙම සිදුවීමට අදාළව තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රචාරය කළ වේලවිදියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුම් රැසක් ලැබී තිබෙන අතර එහිදී අතුරුදහන් වූ තවත් තරුණියන් 6ක් පිළිබඳව තොරතුරුද පොලිසිය වෙත ලැබී තිබෙනවා. වේලවිදියෙන් සිරුර හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණිය ඝාතනය කළ බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උපපොලිස් පරීක්ෂකවරයාද නිවසට යාබද රබර් වත්තක ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී ඊයේ දින හමු වූ අතර ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක්. අදාළ පොලිස් නිලධාරියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දින සිදු කිරීමට නියමිත අතර අද දින ඔහුගේ දේහය PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා. මේ අතර මියගිය තරුණියගේ සිරුරද DNA පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 28 වනදා මියගිය තරුණිය සහ උපපොලිස් පරීක්ෂකවරයා හංවැල්ල ප්‍රදේශයේ ලැබුම්හලක් වෙත පැමිණ තිබෙන අතර අදාළ ලැබුම්හලේදී තරුණිය ඝාතනය වී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ. එම කාමරයේ පරීක්ෂා කිරීමේදී කාමරයේ විවිධ ස්ථානවල තිබී ලේ සලකුණු සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එම කාමරයේ වැසිකිලි කාමරය තුල තිබී ලේ සලකුණු සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ තැනත්තා 28 වෙනිදා මෙම නවාතැන්පොළට පැමිණියේ 29 වෙනිදා උදෑසන වූ එළියට ගොස් තිබෙනවා. එසේ ගොස් නැවත පැමිණ තිබෙනවා. එසේ එළියට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී ඔහු ට්‍රැවලින් බෑග් එකක් නැත්නම් ගමන් බෑග් එකක් මිලදීගෙන තිබෙනවා. එම ස්ථානය සොයාගෙන තිබෙනවා. ඒ වගේම පිහියක් මිලදීගෙන තිබෙනවා. ඒ පිහිය මිලදීගත් ස්ථානයත් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කර ඉන්පසු මෙම සිරුර මේ ආකාරයට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ නමුත් මියගිය තරුණියගේ හිස තවමත් සොයාගෙන නොමැති අතර පොලිස් පරීක්ෂකවරයාගේ පිටෙහි එල්ලා තිබූ ගමන් බෑගයේ හිස දමාගෙන යන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මියගිය තරුණියගේ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පාස්කෝ කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මාර්තු 10 වනදා ආරම්භ කිරීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. මේ අතර පාස්කෝ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. නීති අකුරට ක්‍රියාත්මක කරන තැන තමයි අපේ රජයේ ඉන්නේ. අපි ජනාධිපතිතුම අපි අගමැතිතුම අපි කිසිසේත්ම කිසිම කෙනෙක්ට පැනලා යන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි මාධ්‍ය සම්දර්ශන දාන්න මේ දේවල් කියන්නේ යන්නේ සාකච්ඡා කරපුවා. නීති අකුරට ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපි එයින් පිට කිසිසේත්ම අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි හැමෝටම කියනවා විශ්වාසයෙන් ඉන්න කියලා. මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයේ කාලේ පත් කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. පුදුවේ ගත්තම සෑහීමකටපත් වෙන්න බෑ. ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද? ඒ වගේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකේ අන්තර්ගත වෙලා නැහැ. මේ කොමිෂන් සභා වාර්තාව කෙසේ වුණත් පොලිසිය විසින් කරගෙන යන පරීක්ෂණ අනුව 731 දෙනෙක් අත්අඩංගුවට අරගෙන රජයේ බාරයේ මේ මොහොතේ 291 දෙනෙක් ත්‍රස්තවාදී සැකකරුවන් ඉන්නවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණුත් නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරලා මේ සියල්ලම එකට අරගෙන අවශ්‍ය චෝදනා ගොනු කිරීමේ කාර්යය නුදුරු අනාගතයේ දිනයක නීතිපතිතුමා විසින් කරනු ඇත. තුවාලයේ තියෙන මිනිස්සුන්ට වැඩියෙන් රිදෙන්නේ වැඩි දෙනෙක් එදා ජීවිතක්ෂයට පත් වුණේ කතෝලික ජනතාව. අපිට තුවාලයක් නැහැයි කියලා පෙන්වන්න පුඩි තම් ප්ලාස්ටර් එකක් දාලා අපිට පෙන්වන්න පුළුවන් දැන් තුවාලේ නැහැයි කියලා. හැබැයි අමතක කරන්න එපා තුවාලේ යට කොස්ස තියෙනවා. ඒ කොස්ස ඉවත් කරනකන් නැත්තම් මොකද්ද කොස්ස කියලා දැනගන්නකන් තුවාලේ සුව වෙන්නේ නැහැ කවදාවත්.
පහුගිය ආණ්ඩුවට මේ වගේ දෙයක් තිබුණා නම් වෙන්නේ ඒ ආණ්ඩුව විරුද්ධව කතා කරන ඔක්කොම පාස්කුයි කියලා ඇතුළේ දාන. හැබැයි අපිට එහෙම කරන්න උවමනාවක් නැහැ. අපිට ඕන කරන්නේ මේ පාස්කු ප්‍රහාරය සිදු කරන්න අනුබල දීපු හැම කෙනෙක්ම ඉන්නවනම් එයාට විරුද්ධව දඬුවම් දීම තමයි අපි කරන්නේ. මම හිතන්නේ නෑ මේ ආණ්ඩුවට මොලේ අමාරුවක් තියෙනවයි කියලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කවුරුන් හෝ වගකිව යුතු නම් ඔවුන්ව සංගවා තබන්න. මොකද මේ ආණ්ඩුව බලයට ආවෙම නාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදී ප්‍රමුඛ කාරණාව උනේ ඉස්ලාම් මන්තවාදය මුල්නුපුටා දාලා මේ රටේ සාමකාමී පරිසරයක් නිර්මාණය කරන බව. කලබල වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේක හොඳින් කලමනාකරණය කරගෙන අවශ්‍යම පුජ්‍යයන්ට දඬුවම් දීමයි කල යුත්තේ. මම හිතන්නේ ආණ්ඩුව ඒක සම්පූර්ණ කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා. जनाधिपति मैत्रीपाल सिरिसेन महत्या हिटपु आरक्षक लेखम पोलिस्पति पीरसघट अपराध පනත යටතේ කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම විශාල චෝදනාවක් පසුගිය මැතිවරණයේදී එල්ල කළා. මේවා මේ සම්පූර්ණයෙන්ම රිෂඩ් බදුද්දින් මහත්තයා තමයි මේක මෙහෙව්වේ. කතා ගොඩාක් පැතුරලා තිබුණා. නමුත් මේ වර්තාවේ ඒ ගැන කිසිම සඳහනක් නැහැ. රිෂඩ් බදුද්දින් මහත්මයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරපු බව පමණයි මෙහි සඳහන් වෙලා තියෙන්නේ. පරීක්ෂණ කොමිෂන් සභාවලින් තොරතුරු සෙවීම පසෙකල අධිකරණයේ බලතල අත්පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපති පරීක්ෂණ කමිටු කියන්නේ අධිකරණ නෙවෙයි. මේවා අධිකරණ නෙවෙයි. මේවට නඩු තීන්දු දෙන්න බෑ. දැන් අපිට හම්බ වෙච්ච මේ කැබිනට් පත්‍රිකාව අනුව අපි දැක්ක වැදගත්ම දෙයක් තමයි මේ පරීක්ෂණ කොමිෂන් සභාව තොරතුරු හොයන වෙනුවට අධිකරණයේ බලතල ඒගොල්ලගේ යටට අරන්. දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්න නඩු තීන්දු ගැන, මහාධිකරණ විසින් දුන්න නඩු තීන්දු ගැන, මහත්තාත් අධිකරණයේ දුන්න නඩු තීන්දු පවතින නඩු ගැන මේ අය නිර්දේශ නිකුත් කරනවා. මේක සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාමත් පැහැදිලි. අද රජයේ මේ දේශපාලන වාසි සඳහා මැතිවරණයේදී පාවිච්චි කරා වගේම ඉතින් ඒක කොටසක් ලබා දීමෙන් ඒ අනිකුත් දේවල් එතනින් එහාට මේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හරිතොරතුරක් අද රටේ ජනතාවටත් ඒ වගේම කාර්යලුන් වහන්සේ ඇතුළු ඒ අසාධාරණ ලක් වූ ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ආකාරයෙන් කටයුතු සිද්ධ වෙලා නැහැ කියන එක අද කාටවත් පැහැදිලිව කාරණාවක් වෙලා තියෙනවා. රජයේට සැබෑ ඌමනාවක් තියෙනවද මේ කටයුතු වලට සැබෑ ඌමනාවක් තිබ්බ කණ්ඩායම හොයන්න. ඒක තමයි අපිට තියෙන විශාලම ගැටලුව. ඒ මොකද මේකේ වාසිය කාටද ලැබුණේ? දැන් සහරාන් ඇතුළු කණ්ඩායමකට පඩි ගෙව්වා. එහෙම නැත්නම් මුදල් ලබා දුන්නා කියන එක දැන් කවුරුත් දන්න කාරණා. ඒතන මේ වார்த்தාවේ ඒව පසුපස ගිහිල්ලා තියෙනවා. කවුද මුදල් ගෙව්වේ? කොයි කාලෙද මුදල් ගෙව්වේ? ඒ ගැන හොයලා තියෙනවා. ඒ වගේ මේ බෝම්බ කරුවන්ගෙන් විශේෂයෙන්ම එක බෝම්බ කරුවෙක්ගේ භාර්යාවක් දැන් ඉන්දියාවට පැනලා ගියා කියන කවුරුත් දන්න දෙයක්. ඒතන මේ කොමිෂමෙන් මේ ඉන්දියාවට පැනලා ගිය ඒ කාන්තාව ප්‍රශ්න කරන්න එහෙම නැත්නම් ඒක හොයලා බලන්න උනන්දු වුණා. දැන් අඩුවන ඉල්ලීමක් කරලා තියෙනවද රජයේ හැටියට මේ බෝම්බ කරුගේ භාර්යාව අපිට ලබා දෙන්න ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඉන්දියාවෙන් ඒ අපි අහලා තියෙනවද මේ සම්බන්ධයෙන් සහයෝගය අපිට ලබා දෙන්න කියලා. මේක පිටිපස්සේ ඉන්න උදවිය හොයන්න සැබෑ වුණා රජයට තියෙනවද කියන සැකේ අපි කාටත් අද මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කරුණක් ඔස්සේ යන්න කොමිසම විසින් වාර්තා කරපු සියලු කට උත්තර ගත්ත මිනිසුන්ගේ සියලු දේවල් එතනට තියෙන රුණ එකක් තමයි මගේ නමත් ඔකට ඇඳිලා ආපු වෙලාවේ ඒ සියලු විස්තර සම්බන්ධයෙන් පාසු කොමිසම හොයාගෙන තිබුණා. ඇත්තසෙම දුරකථන ඇමතු මේවල වෙලාවල් ඇත්තසෙම මට කරපු චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ විවෘතව ඕන කෙනෙක්ට ඒ වාර්තාව තුල හොයලා බැලුණා. මගේ කට උත්තරත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණාද එහෙම නැත්නම් මම දැනන් හිටියද මොකද්ද තාත්තත් දැනගෙන හිටියා කියන කතාවේ මොකද්ද සුල මුල කියන එක පිළිබඳ ඒ සම්පූර්ණ වෙලුවල් ටික දීලා තිබුණා නම් හොයාගන්න තිබුණා. හැබැයි දීලා තියෙන්නේ එක වෙලුවක් පමණයි. පළවෙනි වෙලුව පමණයි. හැබැයි ඒකේ නිරීක්ෂණ නිගමනයන් තියෙනවා. සාරාංශයක් තියෙනවා. ඒතර නිරීක්ෂණ නිගමන සහ සාරාංශ තියෙනකොට අපිට හිතන්න පුළුවන් මොකද්ද මේ වார்த்தාවේ අන්තර්ගතය කියලා. ඉතින් අන්තර්ගතය තුළ ඇත්තටම කියන්න ඕනේ අර කල්ුණාංශ කියනවා වගේ මේකේ සම්බන්ධ අසම්පූර්ණ වார்த்தාවට එතුමන්ලට එකඟ වෙන්න බෑ. පෞද්ගලිකව මගේ මතය හැවුවොත් එකඟ වෙන්න බෑ. මොකද මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට නොයෙකුත් කටකතා ආරංචි දිගින් දිගටම හම්බ වෙනවා. සහරාන්ගේ ගුවන් ගමන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? සහරාන් 2018 ලංකාවේ මොන රටටද ගිහිල්ලා තියෙන්නේ? කීපාරක් ගියාද? කාවද හම්බ වුනේ? මොන රටටද ගියේ? ඇයි ගියේ? ඇයි ඒව නැති වார்த்தාව මොකටද අපිට? අපිට ඕනේ ඇත්තසම මේක පැහැර හැරපු මිනිසු ගැන පුංචි බබෙක් කරි දන්නවා. මම හැමදාම කියන්නේ ඒකයි. මෙහෙවපු මිනිහය ගැනයි අපි අහන්නේ. කාගේ වුණාටද මේක කරේ? පාස්කු කොමිසමේ වார்த்தාවට චෝදනා කරන්නේ ප්‍රහාරයේ එල්ල වූ අවදියේ බලයේ සිටි බැති ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පාස්කු ප්‍රහාරයට වගකීම්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ කියන මතය අපි පක්ෂයක් හැටියට ඉන්නවා. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට මේ රට පාලනය කරේ යහපාලනාන්. ඒ
කාල සීමාව තුළ මේ රට පාලනය කරපු නායකයෝ ඒ ප්‍රහාරයන් වළක්වාලන්නට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන් විසින්ම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරේ මට තියෙන ප්‍රශ්නේ මම දැක්කයේ කබීර් හෂීම් රහිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා අපිට පුළුවන්කම තිබ්බලු ඇමරිකා එක්සත් ජනතා ජනපදයෙන් වගේ බුද්ධි අංශ පිළිබඳව ප්‍රවීණයන් ගෙන්නලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න අපි අහන්න කැමති මේ ප්‍රහාරය සිද්ධු වුණේ එතුමාලගේ ආණ්ඩුව කාලේ නම් ඇයි එතුමලට ඒ කටයුත්ත ඒ ආණ්ඩුව තිබුණු කාල සීමාව තුළ ආරම්භ කරන්න බැරි වුණේ මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරපු කොමිසමේ වාර්තාව ඇවිල්ලා ඉවරයි හැබැයි දැන් අපි තනින් තන දකිනවා හිටපු ගමන් කණ්ඩායමක් කලබල වෙලා විපක්ෂයේ සිටින ඒ කාලේ ආණ්ඩු පක්ෂ කරපු කණ්ඩායම් කලබල වෙලා තියෙනවා හොරාට කඩින් වැටපණින්නද හදන්නේ කියන වගේ කතාවක් අපිට තේරෙනවා ඇයි මෙහෙම තැන් තැන් වල කලබල වෙලා ඉන්නේ කියන කතාව ඇහුවාම ඉතිහාස පත්‍රයේ උත්තර බලන ගණිත ගුරුවරයෙක් නම් දාන්නේ මොකද වෙන්නේ එහෙම කාරණාවක් තමයි මේ වෙලාවේ දැන් අපිට පේන්න තියෙන්නේ අඩුම වශයෙන් මේ කතා කරන පුද්ගලයන්ට වාර්තාවේ පළවෙනි වෙලුමේ තියෙන පිටුටකවත් කියවලද මේ කතා කරන්න කියලා අපි කියන්නේ නැහැ මේ වාර්තාව සර්ව සම්පූර්ණයි කියලා මොකද අපේ ආණ්ඩුව විසින් මේ රජය විසින් කරපු වාර්තාවක් නෙවෙයි රටක් විදිහට මෙතනින් එහාට පාස්කු ප්‍රහාරයට කටයුතු කර යුත්තේ කෙසේද යන්න පිළිබඳව මේ රජය ඉතාමත් ඉක්මනින් කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිව පසක් කරලා දෙන්න කැමතියි महा शिवरात्रि दिन उत्सव उत्कर्षवत्व समरी मेट अवश्य पेवर गांडालेस अक्रमात्य महिंद राजपक्ष महता हिंदू आगमिक सह सांस्कृतिक कटियतु डिपार्टमेंट तोट उपदेसलबादी दिवनवा हिंदू प्रतिमतुंगे विशेष मंगल्यक्वन महाशिवरात्रि दिन मेवर मार्च मास 11 दिन यदी तिबेनवा महाशिवरात्रि दिन उपवास उत्सव हिंदू कोविल वल होंदिन संविधानीय किरीम संदहा दिरिमत करन्नैद अग्रमात्यवरया हिंदू आगमिक सह सांस्कृतिक कटयुतु डिपार्टमेंटोट दनुम दी तिबेनवा ए अनुव श्रीलंकावे हिंदू प्रतिमतुन बहुतरयक विसिन प्रादेशीय लेखम कोट्टास केंद्र करगनिमिन विशेष हिंदू आगमिक वतावत संविधान बनु वेति एहिदी हिंदू आगमिक दरुवंट कोविल वलदी महाशिवरात्रि उपवास से महिमे अवबोध करवीम सह हिंदू दहंपासल सिसुनगे भक्तिमत कला उत्सव संविधान किरीमट नियमितई हिंदू प्रतिमतुन मेदिन महाशिवरात्रि दिन उपवास उत्सव भक्तिमत लेस वंदनामान करविन शिवदेवी करुणावे आलोक्य सेलु तन्ही पेतिरवीम उदसा नमस्कारे यतेनवा मेम हिंदू आगमिक वतावत मना लेस पेलगसवीम उदसा हिंदू आगमिक सह सांस्कृतिक कटयुतु डिपार्टमेंटो विसिन प्रादेशीय लेखम कार्यालय से तोरागत कोविड वलट अग्रमात्यवरयागे उपदेस परिधि मूल्याधार सपयनु लबनवा मतु परपुर वेनुवेन परिसर हितकामी रटक दायाद किरीम समगी जनबल वेगे एकायन अभिप्राय बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा एकोलंब पेवती माध्य हमुंगदी विशेषण रटे सिदुवेन कलय संहारय तुलिन अपे रटे विविध परिसर पद्धतिन वल बरपतल हानिकर बलपैम सिदुवेन सता सिउपा वगे वासस्थान अहिमी वीम तुले अलिमिनिस गटुम එන්න එන්නම වර්ධනය වෙන බරපතල ප්‍රශ්නයක් බවට නිර්මාණය වෙලා තිබෙනවා. ගොඩබිම් සම්පත් වගේම විවිධ මිනිස් ක්‍රියාකාරකම් තුලින් සමුද්‍රීය ස්වභාවික සම්පත් විවිධ හානිකර තත්ත්වයන් වලට මුහුණ දෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුල රටක් හැටියට දීර්ඝ කාලීනව අපිට හිතන්නට සිද්ධ වෙලා තිබෙනවා. කොයි වගේ රටක්ද අපි අපේ මතු පරම්පරාවට දායාද කරන්නේ? සමග ජන බලවේගින් පටන් ගන්න මේ වැඩසටහන අපි අදහස් කරනවා රටේ සියලුම දේශපාලන පක්ෂ ඒකරාශී කරගෙන මේ වැඩසටහන පක්ෂයක වැඩසටහනක් පමණක් නොව රටේම වැඩසටහන බවට පරිවර්තනය කරලා සෑම දිනාගේම එකමුතු භාවය තුළින් මතු පරම්පරාවට පරිසර හිතකාමී පරිසර ශක්තියින් වලින් පෝෂණය වූ රටක් දායද කිරීම අපේ ඒකායන අභිප්‍රායයි කියන එක කියන්නට කැමතියි लोके पलवेनी हरित पार्लिमेंतु मंत्रीवर आ पार्लिमेंतु नमे डेनियल ब्रेलास सिस्टरलांते लोके तुल हरित देशपालन पक्ष ग्लोबल ग्रीन संविधान अभी अपे आयुम पत्र तव नभो दिन किपत्कर्ण अभी ये अणु ग्लोबल ग्रीन संविधान तुल सामाजिक लंका वे हरित पक्षे विधियट लोके तुल हरित देशपालने प्रधान कारण बवट पत्लातीन समाज साधारण परिसरवाद्या विशेष प्रचंड देशपालन समानात्मता जाति आगम कुल गोत्र पंति पलंति भेदेन तोरव नव्यकारक समाजक संधा समबल संवर्धन क्रियादामय कोसिद्रेट यामय अपे बला बलेटेन देशपालन पक्ष මේ සම්පත් විනාශ කිරීම ඔස්සේ තමන්ගේ සාක්කුව තර කර ගැනීම සිදු වෙනවා මේ රටේ අහිංසක සතුන් විශේෂයෙන්ම අලි වසරක් තුල 400කට වැඩි ප්‍රමාණයක් මරා දමලා තිබෙනවා ඒ වගේම අලි නිසා අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජීවිත 120කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා එහෙමනම් මේ ප්‍රශ්නේදී
අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය කරන්නට අවශ්‍යයි. සැමට විදුලිය ජාතික වැඩසටහන එළඹෙන 6 වෙනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය ඩලස් අලහප්පිරු මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ ආණ්ඩුවේ පිළිගැනීම විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකම. එසේ මේ මූලික අයිතිවාසිකම කිසි ලෙසක උල්ලංඝනය කරන්න අපිට අයිතියක් නැහැ. එසේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා විදුලි බල මණ්ඩලය විදියට අපේ වගකීම තමයි නිවස ඉදිරිපිටට රැහන් ටික රැගෙන යන්නේ. අපි අවසාන වශයෙන් තීන්දුව කරා අප්‍රේල් මාසේ සිංහල දමිළ සංස්කෘතික මංගල්‍යයට පෙර අවම වශයෙන් මේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වලට සහ පොරොත්තු ලෙකන ඉන්න අයට වත් අවම වශයෙන් අපි විදුලිය ලබා දෙන්නට ඕනේ කියලා. ඒ වැඩපිළිවෙල මේ සෙනසුරාදා අධිකරණ ජනාධිපතිතුමා එතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහන ක්‍රියාත්මක කරනවා ගල්ගමු ආසනේ ගිරිබාව කියන ගම්මානේ. ඒ ගිරිබාව කියන ජනාධිපතිතුමා ප්‍රවේශ වන ගම්මානේ තියෙනවා සමෘද්ධි පවුල් 12ක් විදුලිය නැතුව. සමේ ජාතික වැඩපිළිවෙල සැමට විදුලිය වැඩපිළිවෙල සෙනසුරාදා පෙරවරුවේ අධිකරණ ජනාධිපතිගේ සුරතින් ආරම්භ කරන බවත් අපි ඔබට මේ මොහොතේ දැනුම් දෙනවා. ඔය සමහර ලාවට අපට දෝෂාරෝපණක් තිබ්බා අඩුපාඩු කණු කතා කරා මේවා කාගේ ව්‍යාපෘතිද මේගේ අහවලාතම අයිතිකාරයා හැබැයි අපි හැම විටම හැබැයි අයිතිකාරයත් පෙන්නලා තියෙනවා. පහුගිය ආණ්ඩු කාලේ ඒ වෙනුවෙන් ගත්ත උත්සාහයත් අපි පෙන්නලා තියෙනවා. ඒ අසාර්ථක වීමත් අපි පෙන්නලා තියෙනවා. හැබැයි අපි අසාර්ථක වුණා කියලා අපි අතාරලා නැහැ. අපි පටන් ගත්ත දේ අපි කරලා තියෙනවා. ඒ වගේ තමයි අපි පටන් ගත්ත වේස්ට් එනර්ජි ප්‍රොජෙක්ට් එක ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නාගරික සංහතන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට ආරම්භ කරපු වැඩසටහන 2012 පහුගිය ආණ්ඩු කාලේ මේකට උත්සාහයක් ගත්තා. කවුරු හරි අපි කියනවා නම් මේ ආණ්ඩුවට දෙ කරේ මොනවද කියලා අපි දෙවනිදා මෙගාවට 147ක් 2022 දෙසැම්බර් මාසෙ වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අවශ්‍ය කරන ටෙන්ඩර් කැඳවලා අපේ ආණ්ඩුව කාලෙම ඒ ටෙන්ඩර් ප්‍රතිඵල අපි ඒ තියෙන කම්පැනි වලට අපි ලබා දුන්නා. මේ සියලුම ටෙන්ඩර් වල මිල ගණන් ගත්තාම රුපියල් 11යි 12යි 9යි 8යි සාමාන්‍ය අගයක් ගත්තාම අපිට රුපියල් 10කට 11ට අපිට සූර්ය බලයෙන් විදුලි බල ඒකකයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. සූර්ය දහවණේ කර අනුතරක් සිදු කිරීම සහ අනුතර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එළිවී සිටින හිටපු මාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධි චෝදනා කියවා බහර දුන්නා. අපරීක්ෂාකාරී ලෙස රියපදවා අනතුරක් සිදු කිරීම සහ අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධි චෝදනා කියවා බහර දුන්නා. චෝදනා කියවා දීමෙන් පසුව චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කරමින් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්ෂා කරන බව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ මුදල් අමාත්‍යාංශයේ තිබෙන බවත් එම වාහනය ඊළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එමෙල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ වාහනය ඊළඟ නඩු දිනේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් නොවිනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ අනුව 4.3ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් 5.5ක නිත්‍ය ණය පහසුකම් අනුපාතයත් පවත්වාගෙන යනු ඇති. එමෙන්ම ආර්ථිකයේ ඵලදායී නිෂ්පාදන ක්ෂේත්‍රයන් වෙත ණය පහසුකම් ඉහළ නැංවීමටද මහ බැංකුවේ අවධානය යොමු ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළා. විශේෂයෙන් ආර්ථික වර්ධනය වේගවත් කරන්න විශේෂ අංශවලට මේ
ප්‍රමුඛතාවය දෙන්න බලාපොරොත්තු වෙනවද කියලා දැනගන්න කැමතියි. පියල් බිලියන 850ක් N14ක වගේ වර්ධන පෞද්ගලික අංශයට දෙන ණය වර්ධනයක් අපි අපේක්ෂා කරන්නේ. නමුත් මේ අවුරුද්දේදී ඊට අමතරව මේ රුපියල් බිලියන 850ක අපේක්ෂිත අගය ඇතුලේ ද්‍ර කුඩා සහ මධ්‍ය පරිපාලන කර්මාන්ත අංශයට දෙන ණයත් 120කින් වගේ ප්‍රමාණයක් 120ක වර්ධනයක් දක්වන්න බැංකු දිරිමත් කරන්න. නමුත් මෙතරම් තීන්දුව తీරන අරගෙන තිබියදී වැඩි වශයෙන් පීඩනයක් එල්ලවන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. ඊයේ වෙනකොටත් සෙලින් රේට් එක රුපියල් 198 ඉක්මවල ගිහිලා තිබ්බා. ඇයි මෙහෙම වෙන්නේ? ඔහුගේ මාසේ බැලුවොත් පෙබරවාරි මාසේ බැලුවොත් මහා බැංකුවෙන් කිසිම ආකාරයකින් විදේශීය වෙළඳ විනිමය වෙළඳපොලේ විනිමය විකිණීමක් සිදු වුණේ නැහැ. අත්‍යවශ්‍යම යම් යම් දවස්වල යම් යම් උච්චාර්ජනයන් වෙන්න පුළුවන්. වෙළඳපොලේ ඒ වගේ උච්චාර්ජනයන් වෙන්න පුළුවන්. හැමතිස්සෙම අපිට හිමි අනුපාතය කියන එක එකම අනුපාතයක දකින්නත් අමාරු වෙයි. ඉලුම සහ සැපීමේ තියෙන තත්වයන් අනුව. ඉතින් මහ බැංකුව මෙහෙම 185යි කියලා අගයක් ප්‍රකාශ කළා. දැන් ඔබතුමා කියනවා ඉලුම සැපීම අනුව තමයි මේක තීරණය වෙන්නේ කියලා. 185යි කියලා නෙමෙයි කිව්වේ 105 මට්ටමේ. ඒ අපට ඒක 190 වෙන්න පුළුවන්. 180 වෙන්නත් පුළුවන්. 185 කියලා නෙමෙයි කිව්වේ. 185 මට්ටමේ. ඒත් ඒක ඉහළ පහළ වෙන්න පුළුවන් ඇත්ත. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර්සිං බහදුර්යා මහතා අර්ලිකහ මන්දිරයේදී ඊයේ පසුරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙතර ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීහ යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සහ ඉන්දියානු ගුවන් හමුදා මණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං බහදුර්යා මහතා අතර හමුවක්ද අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. එමෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත උලුකිතැන්න මහතා හමුවීමටද රාකේෂ් කුමාර් සිං බහදුර්යා මහතා පැමිණියා. පවුල් ආරවුලක් හේතුවෙන් මවක් තම දරුවන් තෙදෙනා සමග සියදිවි නසා ගැනීම අරමුණින් ලිඳට පැන තිබෙන පුවතක් කිලනුච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා. මව ලිඳ තුල ඇති ආධාරකයක් මගින් ජීවිතය බෙරගෙන ඇති නමුත් දරුවන් තෙදෙනාගේම ජීවිත බෙරා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 5 සහ 8 යන වයස්වල පසුවන ගැහණු දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 2ක් වූ පිරිමි දරුවෙක්. කැකිරාව දෙහිප්පවල ප්‍රදේශයේ පිහිටි හිඟුරුවෙල් පිටිය වැවසන්නේ දින ගණනාවක් පාදයකට වෙඩි වැදී තුවාල ලබා සිටි වනාලියෙකුට ප්‍රතිකාර කිරීම ඊයේ අනුරාධපුර පණ්ඩුලකම පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළා. අප වාර්තාකරු පැවසුවේ වනාලියා වැවතුළු සිටීම හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වනාලියා ගොඩ ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි. සංචාරක පක්ෂීන් නැගෙනහිර පළාතට පැමිණීම ආරම්භ වී තිබෙනවා. මඩකලපුව කල්මුනි ප්‍රදේශයට මෙලෙස මෙම පක්ෂීන් පැමිණීම සිදුවනවා. ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් වලින් වසරක් පාසා ජනවාරි පෙබරවාරි මාසවල පැමිණෙන පක්ෂීන් මෙම ප්‍රදේශවලට පැමිණෙන බවයි වාර්තා වන්නේ. කලුතර උතුර කොන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද උදැසන බස් රථයක් දුම්රියක ගැටීමෙන් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයට බස් රථය ඇතුළු කිරීමට උත්සාහ දැරීමේදී ගාල්ල සිට මරදාන දක්වා ගමන්ගත් දුම්රිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු කලුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දරුවන්ගේ දුරස්ත අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීත්වය වැඩි කිරීමත් අරමුණු කරගෙනමින් මයිලෝ හඳුන්වා දුන් නවතුම් ප්‍රවර්තන වැඩසටහනේ ජයග්‍රාහකීන්ට ලැප්ටොප් යන්ත්‍ර ටැබ් රීලෝඩ් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදී. මම ඉතාමත් කෘතඥනවා නෙස්ලේ සමාගමට මේ පරිත්‍යාගශීලී වැඩපිළිවෙල කරන. නෙස්ලේ සමාගම කියන්නේ මේ රටේ පරණම සමාගම. ඒක ස්විස් සමාගම. ලොකු සේවයක් අපේ රටට කළා. මේ අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ගෙන දුන් වැඩපිළිවෙළවල් රාශියක් නෙස්ලේ සමාගම කරලා තියෙනවා. يعني කාලෙන් කාලෙ සමාගමක් තියන්නේ ලාභ හොයන්න. ඒක කවුරු පිළිගන්නවද? හැබැයි ලාභයේ ප්‍රමණක් නෙයි. සමාජයට හිතකර දේවා. සමාජීය සුභ සිද්ධිය වෙනුවෙන් මේ ලැබෙන ලාභයෙන් සෑහෙන කොටසක් යොදා ගැනීමට දිගින් දිගටම වැඩ කටයුතු කරපු සමාගමක් තමයි නෙස්ලේ සමාගම. ඒක ආදර්ශයක්.
අපි දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය එසේ නැත්නම් ලිටරසි රේට් එක 97%ක්ව පවතින වගේ අගයක තියෙනවා. ඒ සමගාමීව අපට ආපු කාලානුරූපව ආපු චැලෙන්ජ් එකක් අභියෝගයක් තමයි කම්පියුටර් සාක්ෂරතාවය. එහෙම නැත්නම් IT ලිටරසි කියන එක. ඉතින් මේ වකවානු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉතාමත්ම බෙහෙවින් මේ කටයුතු වෙනින් උනන්දු වෙමින් පවතින අවස්ථාවකදී තමුන්නාසලා දන්නවා කොවිඩ් වසංගතය මේ ලෝකේ පුරා පැතිර තිබෙද්දී මම අර කිව්ව කලින් කිව්ව පරිගණක සාක්ෂරතාවයේ කෙරෙහි විශේෂ නඟුරුතාවයක් මුළු ලෝවම අවධානය යොමු කරා. සතුටුයි කියන්න ශ්‍රී ලංකාවත් ඉතාමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ මෙහෙවරක් ඒ පරිගණක සාක්ෂරතාවය වෙනුවෙන් යොමු කරන්න සිද්ධ වුණා. දැන් උදාහරණයක් ඇටියට අපිට කොවිඩ් පැන්ඩමික් වෙනින් අවසනාවන්ත තත්ත්ව ලබා දුන්නා වගේ සමහර හොඳ දේවල් අපි මොකද හැම ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.